അവതാരയ ദി അവേറ്റർ ഓഫ് ദി ചിക്കൻ കേജ്. ഡോക്ടർ മാറ്റ്സൺ, ഈ ഹവസ് സിനിമാ ശാലാവക്കി മമ ഇതാമ മനസ്കാന്ത രൂപശ്രീയൻ ഹെബി തരുണ്യക് ദുട്ടുവ. මට ඒ වෙලාවේ හිතුණා මගේ මිත්‍ර තරුණියව යාළු කරලා දෙන්න ඇත්නම් ඒක හරියට නියම් කාලයක් අල්ලලා ඉතියෝපියාවට හල් නැව් තුන හතර කරිනවා වගේ පිද්ද වෙන වැඩ කියලා. දාන්න මගේ මිත්‍ර පහට දහයක්. අන්න නියම කල්‍යාණ මිත්‍රයෝ. මොකෝ කියන්නේ මගේ අතේ තියෙන අන්තිම පවුම් 50 වියදම් කරලා ගේන්නද හොඳ කේරල බුරියානි දෙකක් දෙන්නට කොටා බාන්න. What do you say? අන්න හරි. දැන් මොහොතකට කලින් සතේ අතේ නෑ කිව්ව මිනිහා අතේ ඇත්තටම කීයක් තියනවද බලන්නයි මට ඕන උනේ. නැතුව මම සිනමා ශාලාවල ගෑනු ළමිස්සියෝ බල බලා ඇවිදින් නැති බව ඔහෙ හොඳටම දන්නවා මැට්සන්. කෝ ගන්නවා මේ පවුම් බනාමට? කෝටි දෙකමාරේ ස්විප් එක මේ දැන් මට ඇදිලා මේ දැන් ඒක බොරුවක් කිව්වා වගේ මම කරකෝල ඇතරියනි ඔහෙ. ඔය තරම්ම ස්ත්‍රීන් කෙරෙහි ලොල් වෙන එක හොඳ නෑ ඩොක්ටර් මැට්සන්. ඕක විනාශයට මුලක්. හරි හරි ඒක මම බලා ගන්නම්කෝ. මේ ඇත්තටම අර කතාව බොරුද? මොන කතාවද? අර මනස්කාන්ත තරුණියගෙන කතාව ඒක? ඇත්තම කියනවා නම් එහෙම කෙල්ලෙක් මට හම්බ වුණා. ඉතින් මචං මං ගැන කිව්වද යාදන්නේ ඒක කියන්නේ? කිව්වා කිව්වා. ඉතින් යා මොකද කිව්වේ? දොස්තර කෙනෙකුට කැමති කිව්වද? හා අකමැති කිව්වෙත් නෑ කැමති කිව්වෙත් නෑ වචනයක් කතා කළෙත් නෑ. ඇයි ඒ කතා නොකළේ? ලැජ්ජද යාට? ලැජ්ජාවක් කියලා හිතන්න බෑ මැට්සන්. මොකද ඉටිවලින් හදපු කාන්තා රූපයකට ලැජ්ජාව තියෙන්න බෑනේ නේද මැට්සන්? ඒක චිත්‍රපට ශාලාවකට ගෙන ආපු ඉටිවලින් හදපු නලංගනකගේ රූපයක්. මගේ අත්දැකීමෙන් සහ කෘතහස්ත ඥානයෙන් කියන්න පුළුවන් ඒ දොරට තට්ටු කරමින් කතා කරන කෙනා ඔහුගේ අතින් දොරට තට්ටු කරන ගමන් ඔය කතා කරන්නේ ඔහුගේම කටින් කියලා. ඇත්තද? මටත් ඒ වගේම ඉදුරාම කියන්න පුළුවන්. ඔහු කටින් නැතුව වෙනින් තැනකින් කතා කරනවා නම් ඔහු ඒ කාන්තේම ඉන්ද්‍රජාලකෙක්. කොහොමද මගේ විචක්ෂණ බුද්ධිය? සතුටුයි මිත්‍රයා ඔබේ අපරිමිත බුද්ධිය ගැන මට. Thank you. ඒත් මම කැමති ඔබෙන් එක ඉල්ලීමක් කරන්න. ඔයනි බරපතල තර්ක විශ්ලේෂණය කිරීම ඔබේ මනස වෙරවන්න එපා කියලයි මම කියන්නේ. ඒ මන්ද කියනවා නම් එවැනි දැවැන්ත තර්ක විශ්ලේෂණයේදී ඔබේ මස්තිස්කයේ තුල ඇතිවන්නා වූ පීඩනයේ හේතු කොටගෙන නියුට්‍රෝන ප්‍රෝටෝන පිපිරීමක් ඇති වුණොත් ඔබ දැන් හිටිනවාටත් වඩා මන්දබුද්ධික තත්වයකට ඇද වැටෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම මිත්‍රයා. කියන්නේ මම දැනටමත් මෙන්ටල් කියන එකද ඔය කියන්නේ? අන්නර දොරාරිනව මැට්සන්. අර මිනිහා දොර කඩන්න කලියෙන් අපි කුඩා බණ්ඩා කියන බටහිර නමින් කතා කරමුකෝ. අනිත් ගොඩේ නම් ටික අතහැරලා හොඳේ. අද දැන් ආවෙ මොකටද? ගෙවල් කැමිනවද? මහත්මයා, ඔබ කුකුල් ගොයිපොලක හිමිකරුවෙක්. එහි බිත්තර ලබා ගන්නා කිකිලියන් වගේම මස් පිණිස ඇති කරන බ්‍රොයිලර් වර්ගයේ කුකුල්ලුත් ඉන්නවා. බොහොම අඩු සේවක සංඛ්‍යාවක් තමයි ඔබ ළඟ ඉන්නේ. ඉන්න එක් අය කාන්තාවක්. ඇය ඔබත් සමග එක්කෝ කිට්ටු එහෙමත් නැතිනම් රහස් සම්බන්ධතාවයක් තියෙනවා. ඇය ඔබගේ කාර්යාලය තුලමයි නිතර ගැවසෙන්නේ. සරලයි මහත්මයා, ඉතාම සරලයි. ඔබගේ ඇඳුම හිස් වැසුම කුකුල් ගොයිපල හිමියෙක් බවට සාක්ෂි දරනවා.
ඔය දමාගෙන සිටින ගම්බූට් වර්ගයේ සපත්තුවට පෑගිලා බිත්තරයක සාරුසා කටු ඇලිලා තියෙනවා. එයින් කියන්න පුළුවන් බිත්තර ලන කිකිලියන් සිටින බව. ඒ වගේම ඔබ ඇඳ සිටින කමිසේ තැනින් තැන ලේ බින්දු වියලිලා පේන්න තියෙනවා. එයින් අදහස් වන්නේ මස් පිණිස කුකුලන් නැති කරන බවයි. ඒ වගේම එයින් තේරුම් කාරණාවයි ඔබ විසින්ම මේ කටයුතු වැඩිපුර කරනවා කියන එක. ඒකයි මම අනුසේවක සංඛ්‍යාවක් ඔබ ළඟ ඉන්නවා කියලා කිව්වේ. ඒ වගේම ඔබේ නළලේ ඇති කාන්තා චුම්බනයේක පාටකල තොල් සලකුණින් ඔබට හිතවත් කාන්තාවක් ගොවිපළේම සිටින බව ඇඟවෙනවා. අත වශයෙන්ම කියනවා නම් ඔබ කුකුල් ගොවිපළක් හිමි කුකුලෙක්. Am I correct? Correct. එහෙමනම් පොඩි බණ්ඩ මහත්මයා දැන් ඔබගේ ප්‍රශ්නේ කියන්න. මේකයි ඊ රාත්‍රියේ මගේ කුකුල් ගොවිපළේ මුරකරු හොල්මනකට බය වෙලා තියෙනවා. එවෙලේ ඔහු සීය නැති වෙලා තියෙනවා. වෙන මොනවද වෙලා තියෙන්නේ? උදේ බලද්දී මසට ඇති කරන කුකුල් 20ක් අඩුයි. කුකුල් මඩුවට අගුල් දාලාද තිබුණේ? ආ ඔවුනේ අගුල් අරපු බවට කිසි සාක්ෂියක් නැහැ. අගුල් ඒ විදිහටම තිබ්බා. අගුල් වල යතුරු කාලඟද තිබුණේ? මුරකරු ළඟ. ඇයි මුරකරුට කුකුල් කූඩු වල යතුරු බාර දෙන්නේ? ඈ මාත්මයා සමහර වෙලාවට රැට කුකුල් කූඩු ඇතුළට සර්පයින් එනවා. එතකොට කුකුල් කලබල වෙනවනේ. උන් එළවන්න වෙන නිසා මුරකරුට යතුරු දීලා තියෙන්නේ. කොයියෝ ඈ වැඩි පැහැදිලි. මුරකරයට කුකුල් මස් කිලෝ 20ක් 30ක් ඕන වුණා. එක විගුණන්න නැත්තං ගෙදර පාටියකට මෙන් රැ කුකුල් ටික දොර ඇරලා අරන් ආයෙත් අගුල් දාලා බොරුවට හොල්මනකට බය වුණා වගේ වැටිලා හිටියා. හරිද? මාත් මුලදී එහෙම මම හිතුවා. නමුත් මුරකාරයා දාතේ දිවුරනවනේ හොල්මනක් දැක්කමයි කියලා. අයියෝ අයියෝ ඌ මොනවද හලෝ? මේ අල්ලි පැලවෙන බොරුව දෙට කුඩුකාරයෝ තමන්ගේ වැදූ අම්ම පල්ල කියලා දිවුරන් යසාගේද? ඌ යස්! කුඩා බණ්ඩගේ කුකුලන් පැහැරගෙන ගිය හොල්මන පිළිබඳ කතාන්තරය දොරලොක් කෝන්ස්ගේ බොහොම සිත්ගත්තා. සාමාන්‍යයෙන් වැඩකට නැති කුකුල් හොරකමක් වගේ පරීක්ෂණයකට අත නොගසන දොරලොක් කෝන්ස් මේ පරීක්ෂණය බාරගත්තේ බොහොම උනන්දුවෙන්. හැබැයි ડોක්ටර් මැට්සන්ට නම් ඒක මහා එපා කරපු පරීක්ෂණයක් වුණා. ලැජ්ජ නැද්ද මිස්ටර් හෝන්ස් මේ දෙකයි පනේ කුකුල් හොරකම් බාරගන්න? Because මටත් ලැජ්ජයි ඇක්චුලි. මේ මචං මේ කුඩා බණ්ඩු. පුළුවන් නම් ගිහින් කුකුල්ලු නෙමෙයි අලිය කොරගම් කරපු කේස් එකක් අරන් එනවා. අපි සැටල් කරලා දෙන්න. ඔව් ප්ලීස් මචං. Because නෑ නෑ ડોක්ටර් මැට්සන්. මම මේ කතාව දකින්නේ වෙනස් විදිහකට. අපි දැන් මේ කියන කුකුල් ගොවිපලේ මුරකරු හම්බෙන්න යන්න ඕනේ. ඔබයි කුකුල් ගොවිපලේ මුරකරු. හේවයි සර්. නම කොහමද? මාතුපාල සර්. මාතුපාල. මාතුපාල නෙමෙයි මාතුපාල. මාතුපාල හොල්මන් වලට බයයි නේද? මගේ අම්මා පල්ල සර්. මම හොල්මන් වලට බය නෑ අම්මා. මට ගල් හිතක් තියෙන කොල්ලෙක් මේ විදියට. ඔව්. අවුරුදු 65 කට කොල්ලෙක්. කොල්ලෙක් නේ. ඒක ඉතහාප හොල්මනගේ මගේ තල්නේ අඩි 15 කට උස ඇති. ඌ ඉතින් මට බයිලු. කොහමද ඔබ හොර දැක්ක විදිහ කියන්න බලන්න. ඔය මුලින්ම මාරේ හරිද? මම ඉන්න උඩ කයිතප්පු ඉන්න කයිතප්පු. ඔව්. කයිතප්පු ළඟ වත්ත පැත්තෙන් දඩු ගල සද්දයක් ආවා. ඊට පස්සේ මං ඒ පැත්ත බලනකොට මං දැක්කා කයිතප්පුගේ පවුල දඩසේ ගාලා පිදිනවා. නෑ නෑ මට ඕනේ අර හොල්මන දැක්ක විදියයි. ආ හොල්මන නේද? ඔව්. ඔන්නේ ඉදා රැසේ හරිද? ඔව්. මම බීජිය බිබි ආකාශ දිහා වලවල කස කස ඉදිකොට කපාරට තාප ගෝණිය දුකුලියක් වත්. ඊට පස්සේ අඳුරිම එතනින් මිනිස් රූපයක් මට උනා. මිනිස් රූපයක්? ඊට පස්සේ මම බලකින්දි ඒ මිනිස් රූපේ අඩි 15ක් විතර ටිකින් ටික උස්සුණා. ඒකම මගේ නාසයට දැනුණා.
මා ගඩක් කෙනා වගේ ඒ ඇයි කියලා අපට හිතාගත්ත හැකි ඊට පස්සේ කීජු පුස්සේ මට ජීවිතේ උඩා සර් ඇත්ත කියපොම් මචං ඔහෙට සිහි නැති උනේ අර හොල්මනට නිවිරීද අර අපු ගඩට නේද ඈ ඇත්ත කියංගු මොකෝ මටත් එහෙම වෙලා තියෙනවා ඒකයි ඕරේ ඕකේ මේ බලන්න මැට්සන් මේ අර විශාල මිනිස් රූපේ මතුණා කියන තැන තිබිලා තමයි මට මේ විශාල බොත්තම හම්බ වුනේ. කුමරන් අම්මා එළනි. ඈ මේ જાති එක බොත්තමක් ඇල්ලුවා නම් ඇතිනේ අපි අඳින කමිසකටම. ඈ තඩි සයිස්නේ. ඈ ડોක්ටර් මැට්සන් යස් දැන් අපි යමු මේ අවතාරේ මතුණා තාප්පෙන් එහා පැත්තේ ඉන්නවයි කියන කයිතප්පුවව වුණ ගහින්න. අපි ආවේ කයිතපුව මුණ ගැහෙන්න. මේ කියන්නේ නේ. එයා ගියා පන්සලේ වැඩකට. පන්සලේ වැඩකට කිව්වේ. ඇයි දන්නේ නැත්තේ මහත්තයා? අද රෑට ලන්ඩන් පන්සලේ පෙරහැරනේ. මේ වඩකින ඕගොල්ලෝ මේ ලන්ඩනයට සංක්‍රමණය වෙච්ච පෙරදිග කට්ටිය නේද? ඔව් අපි තැප්‍රබේන්වල. තැප්‍රබේන්වල. තැප්‍රබේන්වල ඉඳද්දී ඔබේ ස්වාමියා තප්පු මොනවද සාමාන්‍යයෙන් කළේ? එයා පෙරහැරවලට නැටුවා. දැනුත් ගියේ ලන්ඩන් පන්සලේ පෙරහැරේ නටන්න වෙන්නේ නැති. නෑ දැන් එයාට නැටුම් කණ්ඩායමක් නෑනේ. ඒ හිටිය තැප්‍රබේන්වලනේ. ආ. හැබැයි ලන්ඩන් පන්සලේ පෙරහැරේ තනියෙන් හරි නටන්න ඕන කීකියේ හිටියේ. දන්නේද නැට්ටුවන්ට හරි විසෙලි. මේ පොඩකින්න don't misunderstand. ඔය නංගි නටන්නේද? අපි නටුවද නටපු නටුවකුත් නෑ. පෙරේ පළුවකුත් නෑ අයියා. පේනවා පේනවා ඒ බව. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. හ්ම්. එන නංගි ගිහින බයි. මේ කවුරු ආව කියලාද කියන්නේ? කියන්නේ උතුරු අයර්ලන්තේ පන්සලකින් ප්‍රධාන දායකයා ආවා කියලා පෙරහැරකට කයිතප්පුව එක්කගෙන යන්න. අපි හෙට එන්නම්. The chicken cage. මේ මචං දොරලෝක. බලපන් මචං මට තව එක පොඩි කේස් අපේ චූටි 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 කේස් එකක් අල්ලගන්න ලැබුණා නම් මගේ ඊළඟ ප්‍රොමෝෂන් එක ෂුවර් මචං. අනිවාර්යෙන්ම. හරි ඉන්ස්පෙක්ටර් ලොස්ටයඩ් ආරං. පවුම් 5000ක් දෙනව නම් අද මම ඔබට දෙන්නම් අතේ මාට්ටු කරගන්න පුළුවන් කේස් එකක්. ඈ ඉතින් දීහංගෝ මචං බලන් ඉන්නේ දීහංගෝ. දෙන්න පුළුවන්. හරි. එහෙමනම් අද රෑට අපි යමු ලන්ඩන් පන්සල අනුග්‍රහයෙන් පවත්වන පෙරහැර බලන්න. පෙරහැර? මුරකරු දැන් මෙහෙට ඇවිත් බලනවා අර පෙරහැර මැදින් උසට උසේ අර එන මනුස්සයා. ආයෙත් සීයේ නැති වුණා නේද මේ මිනිහට? හරි ඉන්ස්පෙක්ටර් බලන්න අර උසට උසේ එන හුලම් පුරෝපු මහබඹාගේ රූපේ ඇඳුමේ බොත්තමක් අඩුද කියලා. ඕනේ නම් ලොකු බොත්තම් තුනක් තියෙන්න ඕන. ඇඳුමේ තියෙන බොත්තම් දෙකයිනේ. ඒ අඩු බොත්තම මේක නේද ඉන්ස්පෙක්ටර්? අම්මා පවුනේ. හරි දැන් එහෙනම් මහ බඹාව අත්තඩංගුවට අරන් ඒ හුලම් පුරෝපු රූපය තුල ඉන්න මිනිහා කයිතන් අප්පුණන් මගේ පවුම් 5000 ගෙවලා මිනිහව අරන් යන්න පුළුවන් ඉන්ස්පෙක්ටර්. ඈ එතකොට මගේ කුකුල්ලෝ මේ හලෝ ඈ බැංකුවක් මංකොල්ල කහපුවාම ඒ මංකොල්ල කාරියෝ අල්ලන්නේ යනවා මිසක් සල්ලි අල්ලන්නේ යන සිරිතක් නෑනේ අපි.
ඒක හරි ඒක හරි වැට්ටා ඒකනේ ඒ සල්ලි අල්ලන්නේ අපි ගියොත්නේ මේකයි ඔව් ඒක හරි සේරටම කලින් ඔහේ